ශ්‍රීලංකාව මෙතෙක් බිහි කළ හොඳම තුන් වරියව ක්‍රීඩකයා කවුද කියලා ඇහුවොත් එක් දින තරඟවල නම් ඒ ගැන සැකයක් නැහැ. සනත්ගේ නම තමයි ගොඩක් අය කියන්නේ. සනත් වගේ කෙනෙක් අපිට හිටියා නම් කියලා අපිට හිතුණු වාර කොච්චර තිබුණත් සනත්ට ආදේශකයක් අපේ කණ්ඩායමට ආවේ නැහැ. සනත් වගේ ප්‍රතිකරුවෙක් සනත් වගේ එක් දින තරඟවල අවසාන පන්දු වාරේ උනත් දෙන්න පුළුවන් පන්දු යවන්නේ ඕනෑම තැනක හොඳින් පන්දු රකින්න පුළුවන් පන්දු රකින්නේ මේ හැම දෙයක්ම එක ක්‍රීඩකෙක් ළඟ තියෙන කෙනෙක් ආවොත් තමයි අපිට යා සනත් වගේ කියන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අපි පහුගිය 19/5 ලෝකුස්ලානේදී දැක්කා. ඒ තමයි අපේ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ. මේ ක්‍රීඩකයාගේ පහරවල් සනත්ගේ වගේ නැහැ. හැබැයි ඕනෑම වෙලාවක ආක්‍රමණශීලී ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හැකියාවක් දුනිත්ට තියෙනවා. පන්දුවෙන් බැලුවම නම් ඒ ඉරියව්ව ගොඩක් සනත්ගේ පන්දු යැවීමට සමානයි. පන්දු රැකීමත් එහෙමයි. ඒ වගේම පිටියේ හැසිරෙන විදිය උනන්දු ඒ ඔක්කොම එක අපිට සනත් වගේ තමයි දුනිත් 19/5 ලෝකුස්ලාන තරගාවලියේදී පෙනුනේ. ඉතින් මේ ක්‍රීඩකයාගේ තියෙන මේ සුවිශේෂකම නිසා හරි ඉක්මනට ජාතික කණ්ඩායමට එන්න දුනිත් සමත් වෙනවා. ඇවිල්ල පළවෙනි තරගයේම දුනිත් ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ කඩලු දෙකක් දවා ගන්නවා. ඒ වගේම හොඳ උඩ පන්දුවකුත් ලබා ගන්න සමත් වෙනවා. පළවෙනි තරගයේ ඒ විදිහට වැඩපෙන්න දුනිත් දෙවෙනි තරගයේ ඊට වඩා හොඳට කරන්න සමත් වෙනවා. ලකුණු 20ක් ප්‍රතිකරුවෙක් විදිහට අවශ්‍යම වෙලාවෙ ලබා ගන්න මේ තරුණ ක්‍රීඩකයා ඕස්ට්‍රේලියා ප්‍රතිකරුවන්ට පීඩනය එල්ල කරලා ඕස්ට්‍රේලියා කඩලු දෙකක් දවා ගන්න සමත් වෙනවා. ඒ වගේම ලොකු පීඩනයක් එක්ක සුපිරි උඩ පන්දුවක් ලබා ගන්නත් සමත් වෙනවා. මේ විදිහට මතක හිටින දක්ෂතා දෙවෙනි තරගයේ වෙද්දිම පෙන්වන දුනිත්ට යන්න තියෙන දුර තව ගොඩක් දුරයි. තව ටික දවසක් යද්දී ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට ලොකු දෙයක් දෙයි. මොකද ඒ හැකියාව ඕනටත් වඩා මේ තරුණ ක්‍රීඩකයාට තියෙනවා කියලා ඔහු පෙන්වලා තියෙනවා. ඉතින් දුනිත්ගේ පටන් ගැම්ම මරු. ඒ වගේ ආරම්භයක් සනත්වත් අරගෙන නැහැ. සනත් තමගේ පළවෙනි එක් දින තරගයේ සෙල්ලම් කරන්නේ ඕස්ට්‍රේලියාව එක්ක. ඒ තරගයේ අපි ලකුණු 30කින් පරාද වෙද්දී සනත් ලබා ගන්න ලකුණු 3යි. පන්දු යවන්නේ නැහැ. සනත් තමගේ 10වෙනි තරගයේදී තමයි පළවෙනි කඩුල දවා ගන්නෙ. තමගේ 39වෙනි තරගයේදී තමයි පළවෙනි අර්ධ ශතකය ගන්නෙ. ඉතින් එහෙන් බලද්දී දුනිත්ගේ ආරම්භයේ සනත්ගේ ක්‍රිකට් ආරම්භයට වඩා ගොඩක් හොඳයි. අපි ප්‍රාර්ථනා කරමු සනත් හිස්කර්ලගේ අංග සම්පූර්ණ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ තැන දුනිත්ට පුරවන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් වීඩියෝ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.